සමනු භාෂන කර්මය යම්කිසි භික්‍ෂුවක් සංගයා බේද කිරීමට තැත්කරේ නම් බේදයට හේතුවන කරුණක් ඉදිරිපත්කරගෙන ක්‍රියා කරේ නම් සගබේදයට තැත්කරන ඒ භික්‍ෂුව හමුවන භික්‍ෂූන් විසින් ඇවැත්ී සමගි සංගයා බේදකිරීමට උත්සාහ නොකරව යැයි ඒ භික්ෂුවට අවවාද කළයුතුය දෙවනුවත් තුන් වෙනුවත් අවවාද කළයුතුය එමඳදු භික්ෂුව ගැන ආරංචි ඇසූ භික්‍ෂූන් විසින්ද සංගබේදයට තැත්කරන භික්‍ෂුව සොයාගොස් අවවාද කළ යුතුය අවවාදය අසාද නොහරනා භික්ෂුවට දුකුලා ඇවැත්වෙයි සංගබේදයට තැත්කරන භික්ෂුව ගැන අසා අවවාද නොකරන්නා වූ භික්‍ෂූල්ටද දුකුලා ඇවැත්වෙයි සංගබේදයට තැත් කරන භික්ෂුව අවවාදය අසාත් එත් නොහරී නම් අන්‍ය භික්‍ෂූන් විසින් ඒ භික්ෂුව බලහත්කාරයෙන් වුවද සඟමැතට ගෙන සමනුවාෂන කර්මය කළේතුය. කර්මවාකය සුනාතුමේ බන්තයේ සංගෝ අයන්තිසෝ භික්කු ස සංගස්ස බේදාය පරක්කමති සෝතං වත් වූන පටිනිසජ්ජති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝතිසස්ස භික්කුුණෝ සමනු භාසයය තස්ස වත්තුස්ස පටිනිසග්ගාය ඒසාඥත්ති. සුනාතුමේ බන්තේ සංගෝ අයන්තිස්සෝ භිකු සමගගහස්ස සංගස්ස බේදාය පරක්කමති. සෝතංවත්තුන පටිනි ස්ජති සංගෝතිස්සං භික්කු සමනු භාසතිී තස්ස වත්තුස්ස පටිනි සංගාය යස්සාා සමතෝ කමති තිස් අස්ස භික්කුුණෝ සමනු භාසනා තස්ස වත්තුස්ස පඩිනි සග්ගාය සෝතුන් හස්ස යස්ස නක්කමති සෝභාසේය දෘතියම්පි ඒතමත්තං වදාමී සුනාතුමේ පෙයාලං සෝභාසේය තති අම්පි ඒතමත්තං පෙයාල සෝාසය සමනු බට්ටුවෝ සංගේන තිස්සෝ භික්කු තස්ස වත්තුස්ස පටිනිසග්ගාය කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේ තංධාරයාමි. මේ සමනුභාෂන කර්මය කිරීමේදී සංගබේදයට තැත්කරන භික්‍ෂුවට අදහස නොහලහොත් ඥත්්‍ය අවසානයේදී දුකුලාා ඇවැත්වේ. ප්‍රථම අනුශ්‍රාවනය අවසානයේදී තුළසි ඇවැත්වෙේ. වන අනුශලාවනය අවසානයේදී ද තුලසි ඇවැත්වෙයි කර්මවාකි අවසානයේහි සඟවෙසෙස් ඇවැත්වෙයි සගබේදකයන්ට පක්ෂවන භික්‍ෂූන්ට කරන සමනුභාෂන කර්මය සංගබේදර තැත්කරන භික්‍ෂුවට පක්ෂවන භික්‍ෂූන්ට ද අන්‍ය භික්‍ෂූන් විසින් එසේ නොකරණ ලෙස අවාද ක ළේතුය දෙවනුවත් තුන්වනුවත් අවවාද කළේතුය නොපිළි ගතහොත් දුකුලා ඇවැත්වයි. දැනගෙන අවවාද නොකරන භික්ෂුවටද දුකුලා ඇවැත්වෙයි. අවවාදේ නොපිළිගතහොත් බලයෙන්ම වුවද ඒ භික්‍ෂූන් සගමැදට පමුණුවා ඔවවාද කළ යුතුය. නොපිළිගතහොත් සමුණු භාෂන කර්මය කළ යුතුය. කර්මවාක්‍ය. සුනාතුමේ බන්තේ සංගෝ බුද්ධ රක්කිතෝච, දම්බ රක්කිතෝච බික්කු තිස්සස්ස බික්කුණෝ සගබේදාය පරක්කමනතස්ස අනුුවත්තකෝ වග්ගවාදකෝ තේතංවත් වූන පටිනිසාජ්ජන්තිී යදි සංගස්ස පත්ත කල්ලා. සංගෝ බුද්ධ රක්කිතංච දම්ම රක්කිිතංච බික්කුූ සමනුභාසය තස්ස වත්තුස්ස පඩිනිසං්ගාය ඒ සාඥත්තිී. ස सुුනාතුේ බන්තේ සංගෝ බුද්ධ රක්කිතෝච දම්ම රක්කිතෝච බික්කු තිස්සස්ස බික්කුුණෝ සංගබේදාය පරක්කමනස්ස අනුවත්තකෝ වගගවාදකෝ තේතං වත්තුූම් න පටිනිි සාජ්ජන්ති සංගෝ බුද්ධ රක්කිතංච දම්ම රක්කිිතංච භික්කු සමනුභාසති තස්ස වත්තුස්ස පටිනිි සගගාය යස්සාය සමතෝ කමති බුද්ධ රක්කිිතස්ච දම්ම රක්ිත බිකුණෝ සමුණු භාසනා තස්ස වත්තුස්ස පටනිි සගාය සෝතුන්හස්ස යස්සනක්කමති සෝභාසෙය දුතියම්පි ඒතමත්තං වදාමි පෙයා සෝාසය තතියම්පි ඒතමත්තං වදාමි පෙයාල සෝාසය සමනු බට්හෝ සගේන බුද්ධරක්කි තෝච දම්ම රක්කිතෝච බික්ක වූ තස්ස වත්තුස්ස පටනි සගාය කමදි සංගස්ස තස්මාතුන් හි ඒව මේ තංධරයාමී. දුරුවච භික්‍ෂූන්ට කරන සමනුභාෂන කර්මය. ඇවැත්නි මෙ කළ යුතුය මේ නොකළ යුතුය. ඔබවහන්සේ මේ නම් පැවැතට පැමිණියාහුය යනාදියෙන් භික්‍ෂූන් විසින් බුදුන් වහන්සේ විසින් පනවා වදාළ සිකපද අනුව භික්‍ෂුවකට අවවාද කරන කල්හි යම් භික්ෂුවක් එයට ඉඩ නොදේ නම් ඇවැත්නි මාගේ හොඳ නරකින් ඔබෝහන්සේලාට කාරියක් නැත ඔබහන්සේලා ඔබෝහන්සේලාට ඇති වැඩක් බලාගන්න හුය මමද ඔබවහන්සේලාට හොඳක් නරකක් නොකියමි ඔබවහන්සේලාද මට කිසිවක් නොකියන්න හුිය යැයි කියානම් භික්ෂූන් විසින් ඒ භික්‍ෂුවට එසේ නොකරන්න ලෙස අවවාද කළ යුතුය දෙවනුව ද තුංවනුවද එසේම අවවාද කළ යුතුය නොපිළි ගනිතහොත් ඒ භික්‍ෂුවට දුකුලා ඇවැත්වයි දැනගෙන අවවාද නොකළහොත් ඒ භික්‍ෂූන්ටද දුකුලා ඇවැත්වෙයි ඉදින් ඒ භික්ෂුව අවවාද නොපිලිකත්තේ නම් සඟමැදට පමුණුවාද අවවාද කළ යුතුය. දෙවනුවත් තුංවනුවත් අවවාද කළ යුතුය. නොපිල්ලිගතහොත් සමනුභාෂණ කර්මය කළ යුතුය. කර්මවාකය මෙසේ. සුනාතු මේ බන්තය අයන්තිස්සෝ භික්කූ බික්කූහි සහදම්මිකං, වච්චමානෝ අත්තානං අච්චනීයන්කරෝති සෝතං වත්තුුම්න පටිනිසජ්ජති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝතිස්සං භික්කූ සමුණු භාසයය තස්ස පටිනිසග්ගාය ඒසා ඥත්ති. සුනාතුමේ බන්තේ සංගෝ අයන්තිස්සෝ භික්කූ බික්කූහි සහදම්මිකං වච්චමානෝ අත්තානං අච්චනීයන්කරෝති සෝතං වත්තුන් න පටිනිසාජ්ජති සංගෝති සංබික්කු, සමනු භාසති තස්ස පටනිි සගගාය. යස්සාය සමතෝ කමති තිස්සස්ස බික්ුුණුෝ සමුණු භාසනා තස්ස වත්තුස පටිනි සගගාය. සෝතුන්හස්ස යස්ස නක්කමති, සෝභාසය දුති අම්පි පෙයාලං, තති අම්පි පෙයාලං. සමනු බට්හෝ සංගේන තිස්සෝ භික්කු තස්ස වත්තුස්ස පටිනිි සග්ගාය, කමති සංගස්ස තස්මා තුන්හි. ඒ මේතං ධාරයාමි මේ කර්මවාකයාගේ අවසානයේ දුර්ුවච භික්‍ෂුවට සඟ වෙසෙස් ඇවැත් වෙයි පබ්බාජනීය කර්මය පබ්බාජනීය කර්මය යනු වාසය කරන විහාරයෙන් හා ගමෙන් බැහැර කිරීමය එ කළ යුත්තේ කුල දූෂණය කරන භික්‍ෂූන්ටය ඒ කර්මය පල්මුවරට කර තිබෙන්නේ කීටා ගිරියෙහි විසු අස්සජි පුනබ්බ සුක යන භික්‍ෂූන්ටය අස්සජි පුනබ්බ සුකයන දෙදෙන ෂට්වාර්ගික භික්‍ෂූන්ට අයත් දෙනමකි එය කරන කල්හි කොළ දූෂණය කරන භික්‍ෂුව සඟමැදට පමුණුවා චෝදනා කොට වර්ද සිහිකරවා ඇවත දක්වා කළ යුතුය අභාජනීය කර්මවාක්‍ය. සුනාතුමේ බන්තයේ සංගෝ මේ අස්සජි පුනබ්බ සුකා, බික්ු, කුලදූසකා පාප සමාචාරා ඉමේසං පාපකා සමාචාරා, දිස්සන්ති චේව, සුයන්තිච. කුලානිිච ඉමේහි දුට්ටානිි දිස්සන්ති චේව, සුයන්තිච්ච කුලනිච ඉමෙහි දුට්ටානි දිස්සන්ති ජේව සුියන්තිචර්. යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ අසජි පුන්බ සුකානං බික්කූනං කීටා ගිරිස්මා පබ්බාජනීය කම්මං කරයිය. නැ අස්සජි පුනබ්බ සුකේහි කීටා ගිරිස්මිින් වත්ත බන්තිී ඒ සාඥත්ති. සුනාතුමේ බන්තේ සංගෝ. ඉමේ අස්සජි පුනබ්බ සුකා බික්කූ කුලදූසකා පාප සමාචාරා, මේසං පාපකා සමාචාරා දිස්සන්ති ජේව සුයි අන්තිච කුලානිච්ච මේහි දුට්ටානි දිස්සන්ති ජේව සුී අන්තිී්ච. සංගෝ අස්සජ පුනබ්බ සුකානං, පික්කෝනං, කීටා ගිරිස්මා, පබ්බාජනීය කම්මංකරෝතිී න අස්සජ පුනබ්බ සුකේහි, භික්කූහි කීටා ගිරිස්මින්, වත්ත්බන්තිී. යස්සාය සමතෝ කමති අස්සජි පුනබ්බ සුකානං, බික්කෝනං කීටා ගිරිස්මා පබ්බාජනීය කම්මස්ස කරනං න අස්සජ පුනබ්බ සුකේහි බික්කූහි කීටා ගිරිස්මිංක් වත්තා බන්තිී සෝතුන් හස්ස යස්ස නක්කමති සෝභාසෙය දුතියම්පි ඒතමත්තං වදාමී පේයාලං තතියම්පි ඒතමත්තං වදාමි පේයාළම් අ සංගේන අත්සජි පුනබ්බ සුකාන, බික්කූ නං කීටා ගිරිස්මා පබ්බාජනීය කම්මං න අස්සජි පුනබ්බ සුකෙහි බික්කු කීටා ගිරිස්මිින් වත්ත අබ්බන්ති. කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි. පබ්බාජනීය කර්මය කරනලද භික්‍ෂුව විසින් පිරියයුතු වත් අටලොසකි. සංගයාට කීකරුව ඒ වත් අටලොස පුරා ඉක්මී, පබ්ාජනය කර්මය අවලංගු කරන ලෙස සංගයාගෙන් ඉල්ලා සිටි කාල්ලෙහි සංගයා විසින් ඒ අවලංගු කරනු ලැබේ. අස්සජෙ පුුනබ්බ සුකයෝ පබ්බාජනය කර්මය නොහික්මි ඒ කලා වූ භික්‍ෂූන්ට ගරහා කරන්නට පටන් ගත්ත. කුලදූෂණය කිරීමෙන් පබ්බාජනය කර්මය කරන ලද යම්කිසි භික්‍ෂුවක් විහාරයෙන් බැහැර නොවී මේ භික්‍ෂූහු චන්ද ආදයෙන් අගතියට අන්නෝය. මෙබදු ඇවැත් නිසා ඇතැමෙකුට පබ්බාජනය කර්මය කරන්නහ ඇතමෙකුට නොකරන්නාහ. යැයි කර්මය කළ භික්‍ෂූන්ට ගරහා කෙරේනම්. දක්නාා වූ අසන්නා වූ අන්‍ය භික්‍ෂූන් විසින් ඒ භික්ෂුවට විහාරයෙන් බැහැරවන ලෙසත් සංගයාට ගර්හා නොකරන ලෙසත් තුන්වාර දක්වා අවවාද කළයුතුය. නොපිළි ගනීනම් සංග මැදට ගෙන ඒ භික්ෂුවට අවවාද කළ යුතුය. සඟ මැදදීද නොපිළි ගනී නම්, ඒ භික්ෂුවට සමනුභාෂන කර්මය කළ යුතුය. සමනුභාෂන කර්මවාක්‍ය. සුනාතුමේ බන්තයේ සංගෝ, අයන් තිස්සෝ, බික්හූ සංගේන පබ්භාජනීය කම්ම කතෝ. බික්හූ චන්දගාමිතා දෝසගාමිතා මූහගාමිතා බයගාමිතා පාපේති සෝතං වත්තුුන් න පටිනි සජ්ජති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්කුම් සමනුභාසෙය තස්ස වත්තුෂස පරිණි සග්ගාය ඒසා ඥත්තිී. සුනාතුමේ බන්තේ සංගෝ අයං තිස්සෝ බික්කූ සංගේන පබ්භාජනීය කම්ම කතෝ ික් චන්දගාමිතා, දෝසගාමිතා, මෝහගාමිතා බයගාමිතා පාපේති සෝවත්තුන පඩනිසාජ්ජති සංගෝ තිස්සං බික්කෝ සමනු භාසති, තස්ස පඩනිසගගාය යස්සාය සමතෝ කමති. තිස්සස්ස බික්කුුණෝ සමනු වාසනා, තස්ස වත්තුස්ස පඩනිසග්ගාය සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය තිම්පි ඒතමත්තං වදාමියා තතියම්පි ඒත මත්තං වදාමි පෙයියාලං සමනු බට්ටෝ සගේන තිස්සෝ බික්කූ තස්ස වත්තුෂස පඩනිි සග්ගාය කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේේතං ධාරයාමි. මේ කර්මවා්‍ය කියා අවසාන කරනු සමගම පබ්බාජනය කර්මය කළ භික්‍ෂූන් හට ගර්හා කරන භික්‍ෂූහු සඟවෙසෙස් ඇවතට පැමිණෙති. පබ්බාජනීය කර්මය සංසිඳවීම. පබ්බාජනීය කර්මය කරන ලද භික්‍ෂුව යම් විහාරයක වෙසමින් යම් ගමක කුළ දූෂණය කෙළේ නම් ඒ විහාරයේ වෙසමින් කුල දූෂණය කර ගමෙහි පිණු පිණිස නොහැසිරිය යුතුය. ඒ විහාරයේ වෙසමින් ගමක පිළු පිණිස නොහැසිරිය යුතුය. අනික් විහාරයක වැසමින් හෝ ඒ ගමහි පිඩු පිණිස නොහැසිරිය යුතුය. පබ්බාජනය කර්මය කරන ලද භික්‍ෂුවට නියමිත අටලොස් වත පිරිය යුතුය. වත් පිරීම පිළිබඳ කාල නියමයක් නැත. පස් දිනක් වුවද ප්‍රමාණය වත් පුරා පබ්බාජනය කර්මය සංසිඳුවන ලෙස ඒ භික්ෂුව විසින් සංඝයාවෙත එළඹ සිවුරේකාන්සකොට පොරවා මහළු භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටිකවහිද ඇඳලි බැඳ යාඥඥා කළයුතුය. සංසිදවීම ඉල්ලීමේ වාකය අහං බන්තේ සගේන පබ්භාජනීය කම්ම කතෝ සම්මා වත්තාමි ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි පබ්බාජනීය කම්මස්ස පටිප්පස් අද්ධියන් යාචාමි දුතියම්පි පෙයාලං තතියම්පි පෙයාළං කර්මය සංසිදවීමේ කර්මවාක්‍යය සුනාතුමේ බන්තේ සංගෝ අයන්ති සෝකක් බික්හු බික්කු සගේේන පබ්බාජනීය කම්ම කතෝ සම්මාවත්තති ලෝමං පාතේදී නෙත්තාරං වත්තති පබ්බාජනීය කම්මස්ස පටිපස් අද්ධීං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සස්ස බික්කුණෝ පබ්බාජනීය කම්මං පටිප්පස්සම් මෙයිහ ඒසා ඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයං තිස්සෝ බික්කූ පබ්බාජනීය කම්ම කතෝ සම්මාවත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්තති පබ්බාජනීය කම්මස්ස පටිප්පස් අද්්‍යියං යාචති සංගෝ තිස්සස්ස භික්ුුණෝ පබ්බාජනීය කම්මං පටිප්පස් සම්මේ හිතිී. යස්සාය සමතෝ කමති තිස්සස්ස භිකුණෝ පබ්බාජනීය කම්මස්ස පටිප්පස් අද්දිී, සෝතුොන්හස්ස යස්ස නක්කමති, සෝභාසයිය දෘති අම්පි ඒත මත්තං වදාමි පෙයාලං. තති අම්පි ඒත මත්තං වදාමි. සුනාතුමේ බන්තේ සංගෝ අයං තිස්සෝ බික්හු සංගේන පබ්බාජනීය කම්ම කතෝ සම්මාවත්තති ලෝමං පාතේති නෙත්තාරංවත්තති පබ්බාජනීය කම්මස්ස පටිප්පස් අද්ධං යාචති සංගෝ තිස්සස්ස බික්කුණෝ පබ්බාජනීය කම්මං පටිප්පස්සා මේහිති යස්සාය සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ පබ්බාජනය කම්මස්ස පටිපස් අද්ද සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝභාසෙය. පටිප් පස්සද්දං සගේන තිස්සස්ස භික්කුණෝ පබ්බාජනීය කම්මං, කමති, සංගස්ස, තස්මා තුන්හි, ඒව මේ තං ධාරයාමි. පබ්බාජනීය කර්මය සංසිදවීමෙන් පසු ඒ භික්ෂුවට ඒ විහාරය වාසය කිරීමට ලැබෙයි. එහෙත් ඒ භික්‍ෂෝ විසින්. දූෂණය කළ කුලවලින් සිව්පසය නොපිළි ගතයුතුතිය ඒ භික්‍ෂුව පසුකාලයේදී රහත්තුවද රහත්වීමෙන් පසුද කුලවලින් ප්‍රත්්‍යය නොපිළි ගතයුතුය දිවිහිමියෙන් ඒ භික්ෂුවට ඒ කුලවලින් ගන්නා ප්‍රත්‍ය අකපය ඒ කොල්වලින් මිනිස්සුන් නොවහන්සේ අප දෙෙන ප්‍රත්්‍යය නොපිළි ගන්නේ කුමක් හෙයින්දයි අසා පෙර මාවිසින් කුලදූෂණය කර ඇති නිසාය යැකී කල්හි ඒ මනුෂ්‍යෝ අපි නුබෝහන්සේට ඒ නිසා නොදෙමුය දැන් නුබහන්සේගේ සිල්වත්බව සලකාම දෙන්නෙමුය යැයි කියන්නාහුනම් ඉන්පසු ඔවුන්ගේ ප්‍රත්්‍ය පිළිගැනීමෙන් ඇවැත් නොවෙයි අන්‍ය වාදකා රෝපන කර්මය අන්‍ය වාදකා රෝපන කර්මය නොමනා ක්‍රියාකොට ඇවැත්වලට පැමිණ ඒවාගැෙන සංග මධ්්‍යයේදී විමසන කල්හි. අනිකක් කියා වර්ධ වසාගන්නට තැත්කරන භික්‍ෂූන් සඳහා නියමිත කර්මයකි. කර්මවාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංගෝ අයං චන්නෝ බික්කු, සංගමජ්්‍යයේ ආපත්තිියෝ, අනුයුංජියමානෝ, අන්ඥන් ඥඥ රති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ චන්නස්ස බික්ුුණෝ අන්‍යවාදකං රෝපේය ඒසාඥත්ති සුනාතුවේ බන්තේ සංගෝ අයං චන්නෝ බික්කු සංග මජ්්‍යයේ ආපත්තිියෝ අනයුංජිය මානෝ අ්‍යනං්‍ය පටි චරති සංගෝ චන්නස්ස බික්ුණෝ අන්‍යවාදකං රෝපේති යස්සාය සමතෝ කමති චන්නස්ස බික්කුණෝ අන්‍යවාදකස්ස රෝපනා සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසේය. රෝපිතං සංගේන චන්නස්ස වික්ුණෝ අන්‍යවාදකං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි. මේ කර්මය කරන්නට පෙර සගමැද විචාරණ කල අනිෙකක් කීමෙන් දුකුලාා ඇවැත්වයි. අන්‍යවාදකා රෝපණයෙන් පසු අනෙකක් කීමෙන් පචිති ඇවැත්වෙයි විහේසකා රෝපන කර්මය. විහේසකා රෝපන කර්මය වර්ධ කොට සගමැද විචාරණ කල්හි තුෂ්ණි භූතව හිඳ සංඝයා වෙහෙසන භික්‍ෂෝන්ට කරන කර්මයකි. කර්මවාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංගෝ අයං චන්නෝ, වික්කු සංගමජ්්‍යයේ ආපත්තිෝ අනිියුංජියමානෝ තුන්හිභූතෝ සංගං විහේසේති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ චන්නස් බික්කුුණොෝ විහේසකං රෝපේය ඒසා ඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයං චන්න්නෝ භික්කු සංගමජ්්‍යයේ ආපත්තිෝ අනුයුංචියමානෝ තුොන්හි බූතෝ සංගං විහේසේති සංගෝ චන්නස්ස බික්කුුණෝ විහේසකං රෝපේති යස්සාය සමතෝ කමති චන්නස්ස භික්ුුණෝ විහේසකස්ස රෝපනා සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසෙය රෝපිතං සංගේන චන්නස්ස භික්කුණෝ, විහේසකං, කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමී. මේ කර්මය කිරීමෙන් පසු සග මැද ඇවතින් විචාරණ කාලෙහි කතා නොකොට සංඝයා වෙහෙසන භික්‍ෂුවට පචිති ඇවැත්වයි දෘෂ්ි ෙනැසිටින භික්ෂෝන්ට කරන සමනුභාෂන කර්මය. බුද්ධ කාලයේ අරිෂ්ඨ නැමැති භික්ෂුවක් පස්කැම් සැප මිදිනා වූ මේ ගිහිියෝ සෝවාන් වෙති, සකදාගාමී වෙති අනාගාමී වෙති භික්‍ෂූහු ද මනාපරූපදර්ශනය කරමින් ශබ්ද්‍යයන් අහමින් ගන්ධයන් ආග්‍රහණය කරමින් රසයන් ආස්වාධනය කරමින් මුදරු වස්ත්‍රාදිය පහසමිඳමන් රහත්වෙදී. එසේ තිබියදී ස්ත්‍රීස් පර්ශය වූ එක් දෙයක් පමණක් අන්තරායික වන්නට කරුණක් නැත යන වැරදි දෘෂ්ටිය ගත්තේය. ඒ කාරණය නිමිත්තකොට එබඳ දෘෂ්ටිගෙන එය නොහැර තදින් අල්ලා ගන්නා භික්‍ෂූන්ට සමනුභාෂ්ණ කර්මයක් බුදුන් වහන්සේ විසින් නියම කලසේක ඒ කරන්නේ මෙසේය. එබන්ඳු පාප දෘෂ්ටියයක් ගෙන සිරිනා වූ භික්‍ෂුවට දක්නාා වූද ඇසුවා වූ ද භික්‍ෂූන් විසින් ඒ දෘෂ්ටිය අතහරණු පිණිස තුන්වාර දක්වා අවවාද කළ යුතුය. අවවාදය පිළිගෙන දෘෂ්ටිය නොහලේ නම් දුකුලාා ඇවැත්ලෙයි. දැක්කද අසාද අවවාද නොකරන්නා වූ භික්ෂූන්ටද දුකුලාා ඇවැත්වයිෙන්. අවවාදය පිළිගෙන දෘෂ්ටිය නොහරිතහොත් ඒ භික්‍ෂුව සඟමැදට පමණුවාද තුන්වර දක්වා අවවාද කළයුතුය නොපිළිගතහොත් දුකුලාා ඇවැත් නැවතද ඇතිවේ. එසේද නොපිළිගනී නම් ඒ භික්‍ෂුවට සමනුභාෂන කර්මය කළ යුතුය. කර්මවාක්‍ය सुනාතුමේ බන්තේ සංගෝ තිස්සස්ස භික්ුණෝ ඒව රූපන් පාපක දිිට්టිගතං උපන්න තතාහං භගවතෝ දම්මන්දේ සිතං අජානාමි යතා ඒ මේ අන්තරායිකා දම්මා වූත්තා භගවතා තෙ පටසේවනතෝ නාළං අන්තරයායාති சෝතං ඩිට්ටिஙං் න පටිනිසාජන්ති යදි සංගස පත්த்த කල්ලං සංෝ තිසන්, ික්කු සමනු භාසීය තස්සා දිට්ටියා පටිනිසගගාය ඒ සාඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ තිස්සස්ස භික්ුණොෝ ඒවරූපන් පාපකං දිිට්ටිකතං උප්පන්නං තතාහං භගවතා දම්මන් දේසිතං අජානාමී යතාය මේ අන්තරායිකා දම්මා වඋත්තා භගවතා තේ පටසේවතෝ නාළං අන්තරායාති සෝතං දිිට්ටිංන පටිනි සජ්්‍යති සංගෝ තිස්සං බික්කුම් සමනු භාසති තස්සා දිට්ටියා පටිනි සගගාය. යස්සාය සමතෝ කමති තිස්සස්ස භික්කුුණෝ සමනු භාසනා තස්සා දිිට්ට්‍යයාා පටිනි සග්ගාය, සෝතුූන් හස්ස යස්ස නක්කමති සෝභාසය දුෘති අම්පි පෙයාලං තති අම්පි පෙයාලං. සමනු බට්ටෝ සංගේන තිස්සෝ භික්කූ තස්සා දිට්ියා පටනිසගගාය කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතාං ධාරයාමී. මේ කර්මය අවසන් වනු සමගම දුෘෂ්ටිය ගෙන සිරින භික්‍ෂුවට පචිති ඇවැත්වයි. මිසදිටුගත් සාමනේරයන්ට කරන නිසාරණ කර්මය. සාමනේරයෙක් උුදුන්ගේ හෝ දහම්හි හෝ සගුන්ගේ හෝ අගුණ කියානම් අකප්පිය කැප කියානම් මිස දෙටු ගන්නේ නම් ඔහුට තුන්වර දක්වා ඒ වරද හරනා පිණිස අවවාද කළයුතුය ඉදින් සාමනේරයා ඒ ලබ්දිය නොහරින්නේ නම් සංගයා රැස්කොට සඟමැදදී ඒ ලබ්දිය හැර දමන ලෙස කිය යුතුය ඉදිින් සාමනේරයා ලබ්දිය හලේනම් යහපති නොහරන්නේ නම් ඔහුට නිස්සාරණ කර්මය කළ යුතුය එය චතුරවිද කර්මයන් අතුරෙන් අප ලෝපන කර්මයකි. ඒ කරන කල් හි ව්‍යයක්ත භික්‍ෂුවක් විසින් මතු දැක්වනවාකයෙන් සාමනේරයා බැහැර කරන බව දැන්විය යුතුය. කර්මවාක්‍යය සගම් බන්තයේ පුච්චාමි අයන් කණ්ටකෝ සාමනේරෝ බුද්දස්ස දම්මස්ස සගස්ස අවන්නවාදී මිච්චාදිිට්ටිකෝ ය අ්යේ සාමනේරෝ ලබ්බන්ති විකෝහි සද්ධං දීරත්ත නිරත්තං සහසේය තස්සා අලාබාය නිසාරණා රච්චති සගස්ස දුතියම්පි පෙයාාලං තතියම්පි පෙයාළං මෙසේ සංඝයාට දන්වා නොහික්මුණ සාමනේරය යව විනාසවව යැයි සාමනේරයාට කිය යුතුය මෙසේ නිස්සාරණය කල සාමනේරයා සියලුව භික්‍ෂූන් විසින් වර්ජනය කළ යුතුය එසේ බැහැර කළ සාමනේරයාට සංග්‍රහ කරන්නා වූද ඒ සාමනේරයාගේ උපස්ථානය පිළිගන්නා වූද ඔහු හා ධර්ම ආමිස සම්බෝගය කරන්නා වූද එක් ආවාසයක සෛනය කරන්නා වූද භික්‍ෂුවට පචිති ඇවැත්වෙයි. ඕසාරණය නිස්සාරණය කරනු ලැබූ සාමනේරයා හික්මී දුර් ලබ්දි හැර සංගයාගෙන් සමාව ඇද සිටියහොත් ඔහු නිස්සාරණ කර්මය ඉවත් කරන ලෙස තුන්වරක් යාඥා කරවා අපලෝපන කර්මයෙන්ම නිසාරණය කළයුතුය ර්මවාක්‍ය සංගන් බන්තයේ අපච්චාමී අයං කණ්ටකෝ සාමනේරෝ, බුද්දස්ස දම්මස්ස සංගස්ස අවන්නවාදී මිච්චා දිිට්ටිකෝ. යං අන්්‍ය සාමනේරෝ, ලබ්බන්ති දීරත්ත නිරත්තං බික්කූහි සද්ධීං සහසේය තස්සා අලාබාය නිසාරිතෝ ස්වායං ඉදානි ඕරතෝ විරතෝ ලජ්ජි දම්මං ඔක්කන්තෝ තප්පය පති්ටිතෝ කත්ත ද්ඩ කම්මෝ අච්ச்சයං දේසේති ඉමස්ස සාමනේරස්ස යතා පූරේ කාය සම්භාග සමාගිදානං රච්චති සගස්ස දෘති අම්පි පෙයාලං තති අම්පි පெයාළං බ්‍රක්්ම දණඩේ සබ්‍රක්්ම චාරීන්ගේ අවවාද අනුශාසනා නොපිළිගනිමින්. භික්‍ෂූන්ට ආක්‍රෝෂ කරමින් හැසුරන චන්න නම්වූ භික්ෂුවට තතාගතයන් වහන්සේ බ්‍රක්්ම දණ්ඩය නියම කළසේක. යෝ අන්යෝපි බික්හු මුකරෝ හෝති බික්කුම් දුරුත්ත වචනයහි ගට්ටෙන්තෝ කුම්සන්තෝ වම්හෙන්තෝ විහරති පස්සාපි දා තබ්බෝ. යනුවෙන් භික්‍ෂූන්ට නොමනා වචනයෙන් බනෙමින් කරදර කරන අන්‍ය පරුෂ භික්‍ෂූන්ටද ඒ දඩුවමම දියයුතු බව වින අටුවාවෙෙහි දක්වා ඇත්තේය. ඒ දඩුවම දියයුත්තේ ද අපලෝකන කර්මයනිි. කර්මවාක්‍ය බානෙත් ඉත්තනාමෝ බික්හු මුකරෝ බික්හු දුෘත්ත වචනයෙහි ගට්ටෙන්තෝ විහරති සෝභික්කු යං ඉච්චෙය තංවදේය බිකූහි ඉත්තංනාමෝ බික්කු නේව වත්තබෝ න ඕවදි තබ්බෝ න අනුසාසි තබ්බෝ සංගං බන්තේ බුච්චාමි ඉත්තනා මස්ස බික්කුණෝ බ්‍රහ්මදන්්ඩස්ස දානං රච්චති සංගස්ස තිම්පි පෙයාලං තතියම්පි පෙයාලං මේ කර්මය කළ පසුවය භික්‍ෂුව කුමක් කීවත් අන්‍ය භික්‍ෂූන් ඔහුට කිසිවක් නො කියියනු ලැබේ අවවාද අනුශාසනා නොකරනු ලැබේ ඒ භික්‍ෂුව පසුව හික්මී නපුරු ගති හැර සංගයාගෙන් සමාව ඉල්ලුව ඔහොත් ඒ සංඝයා විසි නැවතිවත් කරනු ලැබේ කිරීමේ කර්මවාකය. බන්තේ බික්කු සංගෝ අසුකස්ස බික්කු නෝ බ්‍රහ්ම දණ්ඩං අද අසි සෝ බික්හු සෝරතෝ නිවාත වෘත්ති ලජ්ජි දම්මං ඔක්කේදතෝ හිරොත්ත අප්පේ පතිට්ටිතෝ පටිසංහ ආයතිං සංවරේ තිට්ටති සංගං බන්තේ පුච්චාමි තස්ස භික්කුනෝ බ්‍රහ්ම දණ්ඩස්ස පටිප්ප සද්ධං රුච්චති සංගස්ස දුති අම්පි පෙයාලං තති අම්පි පෙේයාලං මෝහා රෝපන කර්මය ඇතැම් භික්‍ෂූහු පාමුොක් උදෙසන කල්හි සැලකිල්ලේ නොසා පසුව වරදකොට මේ වරදැක් බව මෙට ඇවතක් ඇති බව අපි ක කලින් දැන නොසිටියමු. මෙමදු සිකපදයක් ඇති බව අපි දැනගත්තේ දැන්ය. යැයි කියමින් කළ වරද නොදැනීමෙන් කළ එකක් බව සංඝයාට ඇඟවීමට උත්සාහ කරති. මෝහාරෝපණ කර්මය එසේ කරන භික්‍ෂූන් හික්මවීම සඳහා නියමිත කර්මයකි. සිකපද නොදැනීම ඇවතින් විිදීමට කරුණක් නොවේ. එ බැවින් කලින් දැන නොසිටීමෙන්, වද කළ බව කියන භික්‍ෂුවලවා සිද වූ ඇවත දෙසවා ඒ භික්‍ෂුව කලින් දෙතුන් වරකවත් පාමොක් ඇසීමට පැමිණි බව භික්‍ෂූහ දනිත් නම් වරද කළ භික්‍ෂුවට මෝහාරෝපන කර්මය කළ යුතුය. එය කරන කර්මවාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංගෝ අයන්තිස්්හෝ භික්කූ පාතිමොක්ක උද්දෙස්සමානේන සාදුකං අට්ටිකත්වා මනසිකරෝති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සස්ස බිකුණෝ මෝහං ආරෝපෙිය ඒසා ඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයංතිස්සෝ බික්හු පාතිමොක්ක උද්දෙස්ස මානේන සාධකං අට්ටිකත්වා මනසිකරෝති සංගෝ තිස්සස්ස භික්ුණෝ මෝහං ආරෝපේති යස්සාය සමතෝ කමති තිස්සස්ස භික්ුුණෝ මෝහස්ස ආරෝපනා සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසෙය. ආරෝපිතා සංගේන තිස්සස්ස භිකුණෝ මෝහෝ, කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි. මේ කර්මය කළ පසුත් සිකපදය නොදත් බව කියන භික්‍ෂුවට පචිති ඇවැත්වයි. තජ්ජනීය කර්මය. බුද්ධ කාලයේදී භික්‍ෂූන් හා නිතර දබර කරගත්තා වූ කෝලහල කරගත්තා වූ වාද ඇතිකරගත්තා වූ සංගයාට් නිතර නඩු පැමිණිණි කලා වූ එමඳු අන්‍ය භික්ෂූන්ටත් එසේ කිරීමට අනුශාසනා කලා වූ පණ්ඩුක ලෝහිතක යන භික්‍ෂූන් දෙදෙන නෙමිත්තකොට එබඳු භික්‍ෂූන් හික්ම වනු පිණිස තතාගතයන් වහන්සේ තජ්ජනීය කර්මය වදාල සේක. ඒ කරන කල්හි කෝලහල කරන භික්‍ෂූන් සඟමැදට පමුණුවා ඔවුනට චෝදනා කොට කළවරද මතක් කරද සිදුවූ ඇවත දක්වා කර්මය කළ යුතුය. කර්මවාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංගෝ ඉමේ පණ්ඩුක ලෝහිතකා බික්හු අත්තනා ඩරකා කළහකාරකා විවාධකාරකා බස්සකාරකා සගේ අධිකරන කාරකා ඒපි චයේ බික්හු බඩනකාරණකා කළහකාරණකා විවාධකාරණකා බස්සකාරණකාරකා සගේ අධිකරණ කාරණකා තේ උපසංකා මිත්වා ඒවං වදන්ති මාකෝ තුමහේ අයස්මන්තෝ ඒසෝ අජේසි බලවා බලවං පටි නේති තුම්හේ තේන පඩිත්තරාච ්‍යත්තරාච බහුස්සුතා රච අළමත්තරාච මාචස්ස බාහිత මයම්පි තුම්හාකං පखा භවිසාමීති තේන අනුපண்ணානා ේව බඩනානී උප්පජ්ජන්තිී උපනානානච බඩනානී බීෝබාවාය වේපුල්ලාය සංවත්තාන්තිී සංගස්ස පත්ත කල්ලං සංගෝ පණ්ඩුක ලෝහිතකානං බික්හූනං තජ්ජනීය කම්මං කරිය ඒ සාඥත්තිී සුනාතු මේේ බන්තේ සංගෝ මේ පණ්ඩුක ලෝහිතකා බික්කු අත්තනා බණ්ඩනකාරකා පෙයා සංගෝ අධිකරන කාරකා ඒපි චයේ බික්කු බණ්ඩනකාරකා පෙයාලං සගේ අධිකරන කාරනකා උපසංකමිත්වා ඒවං වදන්ති. මාකෝ තුමිහේ ආයස්මන්තෝ ඒසෝ අජයේසි. බලවා බලවන් පටිමන්ත තුමිහේ තේන පණ්ඩිත්තරෝච ව්‍යත්තරෝ ්‍යත්තරෝච බහුස්සුතරෝච අළමත්තරාච මාචස්ස බායිත්ත. මයම්ඹි තුම්හාකං පක්ක භවිසාමාතිී තේන අනුපපන්නානාංච බණඩනානිි උපපන්නන්ති උපපන්නානාච්ච බණඩනානී බියෝ භාවාය වේ පුල්ලාය සංවත්තන්ති සංගෝ පණ්ඩුක ලෝහිත කාලං බික්කූනං තජ්ජනීය කම්මංකරූති. යස්සාය සමතෝ කමති පණ්ඩුග ලෝහිතකානං බික්කූනං තද්ජනීය කම්මස්ස කරනං තෝ සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ භාසය දෘති අම්පි පෙේයාලං තති අම්පි පෙයාලං කතං සංගේන ඩු ෝහිත කාණං භික්කූනන් තජ්ජනය කම්මං කමති සංගස්ස තස්මාතුන් හි ඒව මේතං ධාරයාමී. තජ්ජනීය කර්මය කරනලද භික්‍ෂූ විසින් පිළිපැදී යුතු අටලොස් වත. තජ්ජනිය කර්මය කරන ලැබූ භික්‍ෂූ විසින් එක උපාද්‍යාය වී හෝ කර්මාචාර්ය වී හෝ උපසම්පදා නොකළ යුතුය දෙක. උපාධ්‍යාය වී කුලදරුවන් පැවිදි නොක ලීතිය. තුන භික්‍ෂූන්ට නිස නොදිය යුතුයහතර බික්හුණෝවාද සම්මුතිය නොපිළිගත යුතුය පහ කලින් සම්මුතිය ලබා ඇත්තේ ද භික්ෂණීට අවවාද නොකළ යුතුය.ඇය යම් ඇවතක් නිසා චජ්ජනීය කර්මය කරන ලදවයේ නම් ඒ ඇවතට නොපැමිණිය යුතුය. අත වෙනි අන් ඇවතකට ද නොපැමිණියයුතුය. අට එයට පවිටු ඇවතකටද නොපැමිණියයුතුය. නමය තජ්ජනීය කර්මයට ගරහා නොකළ යුතුය. දහය ඒ කාර්මය කද භික්‍ෂූන්ට ද ගරහා නොකලයුතුය. එො ප්‍රකෘති භික්ෂුවකගේ උපෝසතය නොතැබියයුතුය. දො ප්‍රකෘති භික්‍ෂුවකගේ පවාරණය නොතැබිය යුතිය දහතුන ප්‍රකෘති භික්‍ෂුවක් ඇස යුත්තෙකු නොකළයුතුය. දහතර විහාරයහි දෙටු බව නොකළයුතුය. පහළව වරදක් කීමට ප්‍රකෘති භික්ෂුවක් ලවා අවකාශ නොකරවා ගතයුතුය. දාසය ප්‍රකෘති භික්ෂුවකට චෝදනා නොකළ යුතුය. දහත අනුන් ලාවා ඔවුන්ගේ ඇවැත් සිහි නොකරවිය යුතුය. දහට, භික්ෂූන් කෝලාහල කිරීමෙහි නොයදවිය යුතුය. තජ්ජනිය කර්මය ඉවත් කිරීම. තජ්ජනිය කර්මය කරනු ලැබූ භික්‍ෂූන් විසින් ඉහතක අටලොස් වතපුරා හික්මී සංඝයාගෙන් කර්මය ඉවත් කන ලෙස ඉල්ලා සිටියහොත්. සංගයා විසින් තජ්ජනය කර්මය ඉවත් කළ යුතුය. ඒ භික්‍ෂූන් විසින් සංගයාවිත එළඹ සිවුරු ඒකාන්සකොට පොරවා වැඩිමහළ භික්ෂූන්ගේ වැද උක්කුටිකවහිද ඇඳලි බැඳ මතු දැක්වෙන වාක්‍ය තුන්වරක්කයා තජ්ජනීය කර්මය ඉවත් කරන ලෙස ඉල්ලිය යුතුය. මයං බන්තයේ සගේන තජ්ජනීය කම්ම කතා සම්මාවත්තාම ලෝමං පාතේමේ නෙත්තාරං වත්තාම තජ්ජනීය කම්මස්ස පටිප්පස් අද්ධහිං යාචාම තුති අම්පි එெයාලං තතියම්පි පෙයියාලං ඉවත් කිරීමේ කර්මවාක්‍ය සුනාතුමේ බන්තය සංගෝ මේ පණ්ඩුක ලෝහිතකා බික්හු සංගේන තජ්ජනීය කම්ම කතා සම්මාවත්තන්ති ලෝමංපාතේන්ති නෙත්තාරංවත්තන්ති තජ්ජනීය කම්මස්ස පටිප පස් අද්ධං යා ජන්ති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ පණ්ඩුක ලෝහිතකකා නං බික්කෝනන් තජ්ජනීය කම්මං පටි පස්ස මෙය ඒ සාඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ මේ පණ්ඩුක ලෝහිතකා බික්කූ සංගේන තජ්ජනීය කම්ම කතා සම්මාවත්තන්ති ලෝමං පාතේන්ති නෙත්තාරං වත්තන්ති තජ්ජනීය කම්මස්ස පටි පස් අද්ධීං යාචන්ති සංගෝ පණ්ඩි ඩුක ලෝහිත කානං, බික්කෝනං, තජ්ජනීයකම්මං පටි පස්සම් මේ හෙති යස්සාය සමතෝ කමති පණ්ඩුක ලෝහිතකානං, බික්කෝනම් තජ්ජනීය කම්මස පටි පස් අද්දී සෝතුන්හස්ස යස නක්කමති සෝභාසේය දති අපි පෙයාලං තති අපි පெයාලං ි පස් අදධහං සංගේන පණ්ඩුග ලෝහිතකානං බික්කෝනං තජ්ජනීය කම්මං කමති සංගස්ස තස්මාතුන්හි එවමතං ධාරයාමි නිියස්ස කර්මය නුසුදුසු පරිදිී ගිහියන් හා ආශ්වය කලා වූ බාල වූ අව්‍යක්ත වූ එහයින්ම නිතර ඇවැත්තුළට පැමිණියා වූ බොහෝ ඇවැත්තුළට පැමිණයාා වූ පිරිවෙෙස්ගැනීම් මානත් ගැනීම් අබ්බාන කරවා ගැනීම් ආදියෙන් නිතර සංගයාට කරදර ඇති කලා වූ සියසක භික්ෂුව නිමිත්තකොට තතාගතයන් වහන්සේ විසින් නිියස්ස කර්මය වදාාරණ ලද්දේය. නිියස්ස කර්මයහි අදහස භික්‍ෂුවකට නිස සමාධන් වී ආචාර්වරයකු යටතේ විසීමට නියම කිරීමය. එය කරන කල්හි ආපත්ති බහුල අධ්ඥාන භික්‍ෂුව සඟමැදට පමුණුවා චෝදනා කොට වර්ද සිහිකරවා ඇවැත් දක්වා කළ යුතුය. කර්මවාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංගෝ අයං සයසකෝ බික්හු බාලෝ අව්‍යක්තෝ ආපත්ති බහුලෝ අනපාදානෝ ගිහි සංසෙට්ඨා විහරති අනනුලෝමිකේහි ගිහි සංසන්ගේෙහි අපිස්සු බික්කු පකතා පරිවාසං දෙන්තා මූලාය පටික්කස් සන්තා මානත්තං දෙන්තා අබ්බේ හන්තා යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ සයකස්ස භික්කුුණෝ නිස නිියස්සකම්මං කරය නිසාය තේ වත්තා බන්තිී ඒසා ඥත්ති සුනාතු මේ බන්තේ සංගෝ අයං සයසකෝ බික්කු බාලෝ අවියත්තුූ ආපත්ති බහොලෝ අනපාදානෝ ගිහි සංසට්ටෝ විහරති අනනු ලෝමේකෙහි ගිහි සංසගේහි. අපිස්සු බික්හු පකතා පරිවාසං දෙන්තා මූලාය පටික්කස් සන්තා මානත්තං දෙන්නා අබ්බෙහනාතා. සංගෝ செய்யසකස්ස භික්කුුණෝ නියස්ස කම්මංකරෝති නිසායතේ වත්තා බන්තිී. යස්සාය සමතෝ කමති සයකස්ස බික්ුණෝ නිියස්ස කම්මං කරනං සෝතුන්හස්ස. යස්ස නක්කමති සෝභාසෙය දුතියම්පි පෙයාලං තතියම්පි පෙයාලං කතං සංගේෙන සය කස්සභික්කුණෝ නිියස්සකම්මං නිසා යතේ වත්තා බන්ති කමති සංගස්ස තස්මාතුන්හි එවමේතං ධාරයාමි නිියස්ස කර්මය ඉවත් කිරීම නිියස්ස කර්මය කරනු ලැබූ භික්‍ෂෝ විසින් පිළිපැදී යුත්තේ ද තජ්ජනිය කර්මය කරනු ලද භික්ෂූන් විසින් පිළිපැදී යුතු පරිදිීමය. ගුරුවරයකු ඇසුරු කර වැසමින් අටොලොස් වත පුරා හික්මි නිියස්ස කර්මය ඉවත් කරන ලෙස සංඝයාට යාඥා කළ යුතුය. එකල් හි සංඝයා විසි නිියස්ස කර්මය ඉවත් කරනු ලැබෙයි. ඉවත්කිරීම ඉල්ලීමේ වාක්්‍ය. හං බන්තේ සගේන නියස්සකම්මං කතෝ සම්මාවත්තාමි ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි නිියස්සකම්මස්ස පඩි්පස් අද්ධීං යාචාමි දතියම්පි පෙයියාලං තතියම්පි පෙයියාලං නිියස්ස කර්මය ඉවත්කිරීමේ කර්මවාකය සුනාතුමේ බන්තේ සංගෝ අයං සසකෝ බික්කු සගේන නියස්සකම්මං කතෝ සම්මා වත්තන්ති ලෝ මං පාතේති නැත්තාරං වත්තති න්‍යස්සකම්මස්ස පටිප්පස් අද්දිං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ සසකස්ස බික්කුණෝ න්‍යියස්සකම්මං පටිප්පස් සම්මෙහ ඒසාඥත්ති. සුනාතුමේ බන්තේ ස අයං සයෙසකෝ බික්කූ සංගේන නිියස්ස කම්මන් කතෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්තති නිියස්සකම්මස්ස පටිප්පස් අද්ධින් යාචති සංගෝ සයකස් සයසකස්ස බික්කුුණෝ නියස්ස කම්වං පටිප්පස්සම් මේ හෙති. යසා සමතෝ කමති සය සකස්ස බික්ුණෝ නිියස්සකම්මස්ස පටිප්පස් අද්දී සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය. දති අම්පි පෙයාලං තති අම්පි පෙයියාලං පටිපස් අද්ධං සංගේන ස සකස්ස බික්කුණෝ නිියස්සකම්මං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතාං ධාරයාමි පටිසාරණීය කර්මය බුදු සොසුනහි පැහැදිී සිටින සංගයාහටුුවටැන් කරන චිත්තනම් ගෘහපතියාට බැන ඕගේ ආස වාසයද හැරගිය සුදම්ම නම් භික්‍ෂුව නිමිත්තකොට තතාගතයන් වහන්සේ පටිසාරණීය කර්මය වදාල සේක එය කරනුයේ සංගයාට උපස්ථාන කරන බුදුසොසුනෙහි පැහැදී සිටින ශාසන ආලේ ඇති ගිහිියන්ට අපහාසකොට ඔවුන්ගේ සිත්රිද වන ඔවුන් බුදුසසුනේ කළකිරවන භික්‍ෂූන්ටය එසේ කරන භික්‍ෂුව සඟමැතට ගෙන චෝදනා කොට වර්ධ සිහිකරවා ඇවත දක්වා ඒ කර්මය කළ යුතුය කර්මවාකය සුනාතුමේ බන්තය සංගෝ අයං සුදම්මෝ බික්හු චිත්තං ගොහපතින් සද්ධං පසන්න්නං දායකං කාරකං සංගු පට්ටකාං හීනේන කුම් සේසි හිීනේන වමේ හේසිහි යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ සුදම්මස්ස බික්කුණෝ පටිසාරණීය කම්මන් කරය චිත්තෝතය ගහපති කමාපේ තබ්බේති ඒසා ඥත්ති සුනාතුවේ බන්තයේ සංගෝ අයං සුදම්මෝබික්කු චිත්තං ගහපතින් සද්ධං පසන්නන් දායකා කාරකං සංගු පට්ටකාං හීනේන කුංසේසි හීනේන වමේ හෙස්සී සංගෝ සුදම්මස්ස භික්ුුණෝ පටිසාරණීය කම්මංකරෝති චිත්තෝතේ ගුහපති කමාපේ තබ්බාති යසාය සමතෝ කමති සුදම්මස්ස බික්ුුණෝ පටිසාරණී යස්ස කම්මස්ස කරනං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසෙය දති අම්පි පෙයියාලං තති අම්පි පෙයාලං කතන් සංගේන සුදම්මස්ස බික්කුුණෝ පටිසාරණීය කම්මන් චිත්තෝතය ගහපති කමාපේ තබ්බාති කමති සංගස්ස තස්මාතුන්හි වමේතාං දහරයාමී පටිසාරණය කර්මය කරනු ලැබූ භික්‍ෂෝ විසින් ද සංඝයා විසින් ඒ ඉවත් කරන තුරු තජ්ජනය කර්මය කනු ලැබූ භික්‍ෂෝ විසින් පිරිය යුතු අටලුස් වත අනුව පිළිපැදිය යුතුය සංගයා විසින් කර්මය ඉවත් කරනු ලබන්නේ අපහාස කිරීමෙන් කලකිරවන ලද තැනැත්තා සමාකරවා නැවත පැහැදවීමෙන් පසුවය ි ග්‍රොපතියා කලකිර වූ සුදම භික්ෂුවත මේ පටිසාරණය කර්මය කරනු ලැබීමෙන් පසු සමාකරවා චිත්ත ග්‍රහොපතියා නැවත පැහැදවීමට මච්චිකා සන්ඩියට ගියේය. එහෙත් දොම්නසට පැමිණසි සුදම භික්ෂුව චිත්ත ගෘහපතිවේත ගොස් කතා කිරීමට අසමත්ව සැවැත් නුවරට පෙරලා පැමිණියේය. චිත්ත ගෘහපතියා සමා කරවන ලද්දේදයයි භික්‍ෂූ මවිසින් විචාල කල් හිී නොහැකි වූ බව සුදම්ම භික්‍ෂුවකීය ඒ බව තතාගතයන් වහන්සේට සැලකළ කල්හි තතාගතයන් වහන්සේ සුදම්ම භික්ෂුවට චිත්ත ගෘහපතියා සමාකරවන්නට භික්‍ෂුවක් දූතයකු කොට දීමට අනුදැන වදාල සේක. දූතයකු දීමේදී දූත ක්‍රියාව කරන ලෙස භික්‍ෂුවකගෙන් ඉල්ලා කැමතිකරවාගෙන සම්මත කොට දිය යුතුය දූතයකු දීමේ කර්මවාකය. සුනතු මේේ බන්තය සංගෝ යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සං බික්කුම් සුදම්මස්ස බික්කුණෝ අනු දූතං දදේය චිත්තං ගහපතිං කමාපේතුම් ඒසා ඥත්ති සුනතු මේේ බන්තේ සංගෝ සංගෝ තිස්සං බික්කුම් සුදම්මස්ස බික්කුණු අනනු දූතං දේති චිත්තං ගහපතිං කමාපේතුම් යස්සාය සමතෝ කමති තිස්සස්ස භික්ුණෝ සුදම්මස්ස බික්ුණු අනු දූතස්ස දානං චිත්තංගහපතින් කමාපේතුම්. සෝතුන් හස්ස යස්ස නක්කමති සෝභාසෙය දින්නෝ සංගේන තිස්සෝ භික්කු සුදම්මස්ස භික්ුණෝ අනු දූතෝ චිත්තංගහපතින් කමාපේතුම් කමති සංගස්ස තස්මාතුන්හි එව මේතං ධාරයාමී පටිසාරණය කර්මය කරන ලද භික්‍ෂෝ විසින් අනු දූතයකු වශයෙන් සංගයා විසින් දුන් භික්‍ෂුව සමඟ වරද කළ ග්‍රහපතියාාවත ගොස් සමාව ඇදී යුතුය ඉදින් එයින් ගිහියාා සමාවී සිත පහදානුගත් තේනම් අනුදූත භික්ෂෝ විසින් ග්‍රහපතිය මේ භික්ෂුවට සමාව ද සමාවව මැනව මේ භික්‍ෂුතෙමේ ඔබගේ හොඳ හිත බලාපොරොත්තු වන්නේය යැ කියිය යුතුය එයින්ද ග්‍රහපතියා සමානුවන්නේ නම් ගෘහපතිය මේ භික්‍ෂුවට සමාමන් ලෙස මම ඔබෙන් ඉල්ලමි යැයි කියිය යුතුය එයි නුත් ග්‍රෘහපතියා සමා නොවූ ඒ නම් ග්‍රෘහපතිය සංඝයාගේ ඉල්ලීම පරිදි මේ භික්ෂුවට සමාවෙන්න යැ කියිය යුතුය එයින්ද සමා නොවූ යේ නම් ග්‍රහපතියාට පෙනෙන ඇසෙන ලෙස වරද කළ භික්‍ෂුවලවා සිවුරු ඒකාන්සුකොට පොරවා උක්කුටිකෙන් හිදවා ඇදිලි බැඳවා ඇවත දෙස වී යුතුය පටිසාරණීය කර්මය ඉවත් කිරීම පටිසාරණය කරමය කරනු ලැබූ භික්ෂුව තමා විසින් අවමන් කොට කලකිරවන ලද දායකයාගෙන් සමාවගෙන සිත පහදවා භික්‍ෂූන්ගේ ද සිත පහදවා සංඝයාවෙත එළඹ සිවර ඒ කාන්සු කොට පොරවා වැඩිමාහළු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකවහිද ඇදිලි බැඳ මතු දැක්වෙන වාක්‍ය කියයා පටිසාරණීය කර්මයාගේ සංසිඳවීම ඉල්ලිය යුතුය. අහං බන්තේ සංගේන පටිසාරණීය කම්ම කතෝ සම්මා වත්තාමී ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි පටිසාරණී යස්ස කම්මස්ස පටි්පස් අද්දිං යාචාමි තුති අම්පි පෙේයාලං තති අම්පි පෙයාලං පටිසාරණීය කර්ම ඉවත්කිරීමේ කර්මවාකය සුනාතු මේ බන්තේ සංගෝ අයංශුදම්ම ූබික්කු සංගේන පටිසාරණීය කම්ම කතෝ සම්මා වත්තන්ති ලෝමං පාතේති නෙත්තාරං වත්තති පටිසාරණ අස්ස කම්මස්ස පටිප පස්සන්ඳී යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ සුදම්මස්ස භික්ුණෝ පටිසාරණීය කම්මං පටිපස්සම් මෙහ ඒ සාඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයං සුදම්මෝ බික්හු සංගේන පඩිසාරණය කම්ම කතෝ සම්මාවත්තන්ති ලෝමං පාතේති නෙත්තාරං වත්තති පඩිසාරණියස්ස කම්මස්ස පටිප්පස් අද්ධී යාචති සංගෝ සුදම්මස්ස බික්කුණෝ පටිසාරණීය කම්මං පටිප්පස්සම් මේ හිෙති යස්සයස් කමතෝ කමති සුදම්මස්ස බික්කුණෝ පටිසාරණ අස්ස කම්මස්ස පටිප්පස් අද්දී සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසෙය දෘතියම්පි පෙයාලං තතියම්පි පෙයාලං. පටිප්පස් අද්දං සංගේන සුදම්මස්ස භික්ුුණෝ පටිසාරණය කම්මං කමති සංගස්ස තස්මාතුන්හි ඒවමත්තං ධාරයාමී. පත්ත නිකුද්ජන කර්මය පත්ත නිකුද්ජන කර්මය යනු භික්ෂූන්ට වරද කළ ගිහි අන්ට දනුවම් පිණිස කරන කර්මයකි එහි අදහස වර්ධ කළ ගිහියා සංඝයා විසින් වර්ජනය කිරීමය පත්ත නිකුද්ජන කළ ගිහියා භික්‍ෂූ විසින් අලයුතුය කිසිම භික්ෂුවක් විසින් ඔහු දෙන කිසිවක් නොපිළිගත යුතුය පිණුසිගා යාමයේදී ද ඔහුගේ ගිය හැර යා යුතුය කර්මය දබ්බ මල්ල පුත්ත තෙරුන් වහන්සේට බොරු චෝදනා ඇති කළ වඩඩ නම් ලිච්චවී පුත්‍රයා නිමිත්තකොට පනවන ලද්දකි. අට්ටහි භික්කවේ අන්ගේහි සමන්නාගතස්ස උපාසකස්ස පත්ත නිකුච්ජි තබ්බෝ. බික්කෝනං අලාබාය පරිසක්කස්සති, බික්කෝනං අනත්තාය පරිසකති, බිකෝනං ආවාසාය පරිසක්කති, බික්කෝනං අක්කෝසති රිභාසති බික්කු වික්කූහි බේදේති බුද්දස්ස අවන්නං භාසති දම්මස්ස අවන්නං භාසති සංගස්ස අවන්නං භාසති අනුජානාමි භික්කරේ ඉමේහි අටන්ගේහි සමනාගතස්ස උපාසකස්ස පත්ත නිකුජිත්තු. තතාගතයන් වහන්සේ විසින් මෙසේ වදාළ පරිදිී භික්‍ෂූන්ට අලාභ කරන්නා වූද අනර්ථ කරන්නා වූද භික්ෂූන්ට වාසස්ථාන නැති කරන්නා වූද ආක්‍රෝෂ පරිභාව කරන්නා වූ ද භික්‍ෂූන් ඔවුනෝන් මිඳවන්නා වූද බුදුනට දොස් කියන්නා වූ දහමට දොස් කියන්නා වූ සගනට දොස් කියන්නා වූ උපාසකයන්ට පත්ත නිකුද්ජන කර්මය කළ යුතුය පත්ත නිකුද්ජන කර්මවාකය සුුණතුමේ බන්තයේ සංගෝ, වඩ්ඩෝ ලිච්චවී, ආයස්මන්තං දබ්බමල්ල පුත්තං අමූලිකාය සීලං විපත්තියා අනුදන්සන්ති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ වඩ්ඩස් ලිච්ච විස්ස පත්ත නිකුද්ජෙයිය අසමෝහාය සංගේන කරය ඒසාඥත්තිී සුනාතුමේ බන්තේ සංගෝ, වඩ්ඩෝ ලිච්චවී, අයස්මන්තං දබමල්ල පුත්තං අමූලිකාය සීල විපත්තියා අනුදන්සති සංගෝ වඩ්ඩ අසලිච්ච විස්ස පත්ත නිකුද්ජති සම්භාගං සංගේන කරෝති යස්සාය සමතෝ කමති වඩ්ඩ ලිච්චවිස්ස පත් අස්ස නිකුද්ජනා අසමෝභාගං සංගේන කරනං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය නිකුද්ජිත සංගන වඩ්ඩස්ස ලිච්ච විස්ස පත්තෝ අසභාගෝ සංගේන කමති සංගස්ස තස්මාතෝන්හි ඒව මේතං ධාරයාමී පත්ත නිකුජ්ජන කර්මය ඉවත් කිරීම පත්ත නිකුද්ජන කර්මය කරු ලබූ තැනැත්තා ඒ ඉවත් කරවා ගනු කැමති වේනම් වර්ද පිළිගෙන සංගයාගෙන් සමාාවල බාගෙන සංගේයාවෙත එළඹ උතුරු සල්ුවේ කාංසුකොට පොරවා භික්‍ෂූන්ගේ පා වැඳ කක්කුටිකව හිඳ වැදගෙන මේ වාක්‍ය කියා පත්ත නිකුද්ජන කර්මී වත්කරන ලෙස ඇදිය යුතුය. සංගේන මේ බන්තේ පත්හ නිකුද්ජිතෝ, අසම්බෝගෝමහි සංගේන සෝහං බන්තේ සම්මාවත්තාමි, ලෝමං පාතේමි නෙත්තාරං වත්තාමි පත්ත නිකුජ්ජනං යාචාමි දති අපි පෙයාලම් තති අම්පි පෙයියාළම් පත්ත නිකුද්ජනය ඉවත් කිරීමේ කර්මවාක්‍යය සුනාතු මේ බාන්තේ සංගෝ සංගේන වඩ්ඩසලච්ච විස්ස පත්ත නිකුද්ජිතෝ අසම්බෝගෝ සගේන සෝසම්මා වත්තත්ති ලෝමං පාතේති නෙත්තාාරං වත්තති සංගං පත්ත නිකුජ්ජනං යාචති යදි සංගස්ස පත්තකල්ලං සංගෝ වඩඩස්ස ලිච්චවිස්ස පත්තං උක්කු්ජෙය. සම්බූ භාගං සගේන කරය ඒසා ඥත්ති. සුනාත්මේ බන්තේ සංගෝ සංගේන වඩ්ඩස ලිච්චවිස පත්ත නිකු්ජිතෝ, අසම්බෝගෝ සංගේන සෝසම්මා වත්තති පාතෙති නෙත්තාාරං වත්තති සංගං පත්ත ඔක්කුජ්ජනං යාජති සංගෝ වඩ්ඩස්ස ලිච්චවිස්ස පත්තං ඔක්කුජ්ජති සම්බෝගන් සංගේන කරෝතිී යස්සාාය සමතෝ කමති වඩ්ඩස්ස ලිච්විස්ස පත්හස්ස ඔක්කුජනා සම්බෝගං සංගේන කරෝති ලස්සාය සමතෝ කමති වඩ්ඩස ලිච්චවිස්ස පත් අස්ස ක්කුද්ජනා සම්බෝගන් සගේන කරනං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ භාසෙය. උක්කු ්ජිතෝ සගේන වඩ්ඩස්ස ලිච්ච විස්ස පත්තෝ සම්බෝගෝ, සගේන කමති සංගස්ස තස්මාතුන්හි ඒවමතං ධරයාමි. ඇවැත් නොපිළිගන්නා භික්‍ෂූන්ට කරන ඔක්කේපනීය කර්මය. බුදුරජාණන් වහන්සේ කොසුබෑනුවර ගෝෂිතාරාමිහි වැඩවෙසෙන කල්හි චන්න ස්තවීරයෝ වරද කොට ඇවතට පැමිණ, භික්‍ෂූන් විසින් ඇවතට පැමිණි බව කීකල්හි, ඇවතට පැමිණි බව පිළිගැනීමට නොකැමැති වූහ. භික්‍ෂූන් විසින් ඒ බව තතාගතයන් වහන්සේට සැලකළ කල්හි, චන්න ස්තවීරයන්ට උක්කේපනීය කර්මය නියම කළ සේක. උක්කේපනීය කර්මයේ අදහස, වරද කරන භික්ෂුව සංඝයා විසින් සම්බෝගයට නොගන්නෙකු කොට බැහැර කිරීමය ඒ කරන කල්ලෙහි ඇවැත නොපිළිගන්නා භික්ෂුවට චෝදනා කොට කළ වරද සිහිකරවා ඇවැත දක්වා කළ යුතුය හර්මවාකය සුනාතුමේ බන්තය සංගෝ අයං චන්නෝ බික්හු ආපත්තිං ආපච්ජිත්වා න ඉච්චති ආපත්තිං පස්සිතුම් සංගස්ස පත්ත කල්ලං සංගෝ චන්නස්ස බික්කුණු ආපත්තියා අදස්සේන ඔක්කේපනීිය කම්මං කරය අසම්බෝගාං සංගේන ඒසාඥත්තිී සුනාතු මේ බන්තේ සංගෝ අයං චන්නෝ බික්හු ආපත්තිං ආපජිත්වා නෛච්චති ආපත්තිං පස්සතුම් සංගෝ චන්නස්ස බික්ුණු ආපත්තියා අදස්සේන ඔක්කේපනිය කම්මංකරෝති අසම්බෝගං සගේන ගස්සාය සමතෝ කමති චන්නස්ස භික්ුණු ආපත්තියා අදස්සේන උක්කේපනී අස්ස කම්මස්ස කරනං අසම්බෝගං සංගේන සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසේය. තුතියම්පි පෙයාලන් තති අම්පි පෙයාලන්. කතං සගේන චන්නස බික්කුණෝ ආපත්තියා අදස්සේනෙ උක්කේපනීය කම්මං අසම්බෝගන් සංගේන කමති සංගස්ස ස්මා තුන්හි ඒවමේතං ධාරයාමී උක්කේපනිය කර්මය කරන ලද භික්ෂෝ විසින් පිළිපැදයුතු නීති. උපාධ්‍ය ආචාර්ය හෝ කර්මාචාර වී උපසම්පදා නොකළ යුතුය දෙක නිස නොදිය යුතිය තුන උපාද්‍යාය වී අලුත් සාමනේරයන් නොගත යුතුය අතර. බික්ුණෝවාද සම්මුතිය නොපිළිගත යුතුය පහ සම්මුතිය ලබා සිටියේ ද බික්කුණීන්ට අවවාද නොකළ යුතුයඇය යම් ඇවතක් නොපිළි ගැනීමෙන් උක්කේපනිය කර්මය කරන ලද්ද ඒ ඇවතට නැවත නොපැමිණිය යුතුය අත එබඳු අනික් ඇවතකටද නොපැමිණිය යුතුය අට යට පවිටු ඇවතකටද නොපැමිණිය යුතුය නමය විනය කර්මයට ගරහහා නොකළයුතුය දහය ඒ කර්මය කළ භික්‍ෂෝන්ට ගරහා නොකළයුතුය දහය සිට විසියක දක්වා ප්‍රකෘති භික්ෂුවකගේ වැඳීම දුටවිට ආසනය නැගේ සිටීම ඇදිලි බැඳ වැදීම පවන්සැලීම් ආදී සුදුසු වැඩකිරීම අසුන් පැනවීම යහන් පැනවීම පාදෝනා පැන් තැබීම පාපුටු තැබීම සේදීම දී පය උලන දේ තැබීම පාසිවුරු පිළිගැනීම නෑමෙහිදී පිට ඇතිල්ලීම යන මේවා නොපිළිගත යුතුය විසි දෙක ප්‍රකෘති භික්ෂුවකට සීල විපත්තියෙන් චෝදනා නොකළ යුතුය විසිතුන ආචාර ඉපත්තියෙන් චෝදනා නොකළ යුතුය ඉසිහතර දිිට්ටි විපත්තියෙන් චෝදනානොකළ යුතුය විසි පහ विපतीයෙන් චෝදනානों කළ යුතුයය विක්ෂුවක් භික්‍ෂන් හා නොබිඳවිය යුතුය विසිහත ශවේත වස්්‍රආදිය නොදරී යුතුය विසියාට කුසචීරාදී තීර්ථක චීවර නොදරිය යුතුය विසිනාමය භික්‍ෂූන් සේවනය කළ යුතුය शिක්ෂාවහි हिක්මිය යුතුය this එක प्रකෘති භික්‍ෂුවක් හා එක් වහලක් ඇති ආවාසයක නොවිසය යුතුය තිස් දෙක එක් වහලක් ඇති අනාවාසයකද නොවිසිය යුතුය තිස්තුන එ වහලක් ඇති ආවාසයක හෝ අනාවාසයක හෝ නොවිසිය යුතුය තිර प्र්‍රකෘති භික්ෂුවක් දැක අශනේ නැගී සිටිය යුතුය තිස් පහ විහාරයහිදී හෝ පිටදී හෝ ප්‍රකෘති භික්ෂුවකට අප්‍රසාදය නොදැක්ව යුතුය තිහාය ප්‍රකෘති භික්‍ෂුවකට උපෝසතය නොතබියුතුය තිහ පවාරණය නොතබියයුතුය තිස් අට ප්‍රකෘති භික්‍ෂුව සවචනීයකු නොකලතුය තිස්නමය විහාරෙහි ප්‍රධානත්වය නොකලේතුය අතලිය චෝදනාවට අවසර නොගතීතුය අස් එක චෝදනා නොකලේතුය අලස් ඇවැත සිහි නොකරවිය යුතුය අතලිස්තුන භික්ෂූන් භික්ෂූන් හා කලාහයට යෙදවිය නොවිය යුතුය ඇවැත් නොපිළි ගැනීමේ උක්කේපනිය කර්මය ඉවත් කිරීම උක්කේපනිය කර්මය කරලද භික්ෂුව වත් පුරා සංඝයා සතුටකොට සංඝයාවෙත එළැම්ඹ සවරු ඒකාන් සුකොට පුරවා හළුභික්‍ෂූන්ගේ පාවැඳ உකட்டிිකවහිந்து කර්ම இවත් කර ලෙස මතු දැක්වෙන වාக்க්‍ය කියා එල්ලිය ඒුතුය. අං බන්තේ සங்கேන ආපත්තියා අදස්සේන ಉක්කේපනිය කම්ම කතෝ සම්මා වත්තාමී ලෝමං පාතේමි නෙත්த்தாරங වත්තාாමි ආපත්த்திයා අදස්සේනே உක්க்கේපෙනී අස්ස කම්මස්ස පඩිපස් අද්ධං යාචාමි දුத்தி அම්පි பெய்யாලங ති අපි පෙයාළං කර්මවාக்க්‍ය සුනාත්මේ බන්තේ සගෝ අයංචන්නෝ බික්හු සගෙන ආපත්ති අදස්සේනු උක්කේපනීය කම්ම කතෝ සම්මා වත්තන්ති ලෝමං පාතේති නෙත්තාාරං වත්තති ආපත්තියා අදස්සේන උක්කේපනී අස්ස කම්මස්ස පටිප්පස් අද්දිං යාචති යදි සගස්ස පත්த்த කල්ලං සංගෝ චන්නස්ස බික්කුණු ආපත්තිය අදස්සේන උක්කේපනීය කම්මං පටිප්පස්ස මෙයිහ ඒසාඥත්ති. සුනාතුමේ බන්තේ සංගෝ අයං චන්නෝ බික්කු සගේන ආපත්තියා අදස්සේන උක්කේපනීිය කම්ම කතෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාාරං වත්තති ආපත්ති අදස්සේන උක්කේපනීිය කම්මස පඩිපස් අද්ධං යාචති. සගෝ චන්නස්ස වික්කුණෝ ආපත්තියා අදස්සේන උකේපනීය කම්මං පටිප පස්සම් මේ හෙති යසාය ස්කමතෝ කමති චන්නස්ස විික්ුණු ආපත්තියා අදස්සේෙන් උකේපනීිය කම්මස්ස පටි පස්සද්දිී සෝතුනාස යස්ස නක්කමති සෝභාසේය දුති අම්පි පෙයාලං තති අම්පි පෙයාළං පටිපස්සත්ද්ධං සගේේන චන්නස්ස භික්ුණු ආපත්තියා අදස්සේන උකේපනීය කම්මං, කමති, සංගස්ස, තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි. ඇවතට පිළියම් නොකරුණු කැමති භික්‍ෂුවට කරන උකේපනීය කර්මය. බුදුරජාණන් වහන්සේ කොසුබෑනුවර, ගෝෂිතාරාමෙහි වැඩවෙසන සමයහි චන්න ස්ථවීරයෝ ඇවැතට පැමෙන යට प्र්‍රතිකාර කරන්නට නොකැමති වූහ එය නිමිත්තකොට තතාගතයන් වහන්සේ ඇවතට පිළියම් නොකරනු කැමැත්ත නිසාද චන්න ස්ථවීරයන් හට සගයාගේ සම්භෝගයෙන් බැහැර කිරීමේ ඇති උක්කේපනීය කර්මය කරන ලෙස නියම කළසේක එ අද ඇවතට පිළියම් නොකරන භික්ෂුව සගමැදට පමුණුවා චෝදනාකොට වර්ධ සිහිකරවා ඇවත දක්වා කළේතිය කර්මවාකය सुුනාතුමේ බන්තේ සගෝ අයංචන්නෝ बික්කු ආපත්තිං ආපජතුවා නඉච්චති ආපත්த்திී නං පටිකාතුම් යदि සංගස්्य පත්த்த කල්ලා සங்கෝ චන්නස්ස विക്കුණු ආපත්තිෝ ආපටිකම්මේ උක්කේපනීය කම්මං කරය අසම්භෝගං සගේேන ඒසා ඥත්த்திී තුනාතුේ බන්තේ සගෝ අයං චන්නෝ බික්කු ආපත්තිං ආපසිිද್වා න ච්චති ආපත්තිං පටිකාතු සங்கෝ චන්නස්ස බික්කුණු ආපත්තියා අපටි කම්මේ උක්කේපනීය කම්මං කරෝති අසම්බෝගං සගේேන යස්සාය සමතෝ කමති චන්නස්ස බික්ුණු ආපත්த்திයා අපටි කම් මේේ උක්කේපනී යස්සකම්මස්ස කරනං අසම්බෝගං සගේேන සෝතුुන්හස්ස යස්ස නක්කමති සාසය दुති අම්පි ඒතමත්තං වදාමි පெய்யாළං தති අම්පි ඒතමත්තාං වදාමි பெயாළ කතාං සங்கேන චන්නස්ස භිකුණු ආපතිය අපටි කම්මේ උකේපනිය කම්මං අසම්භෝගං සங்கேන කමති සංගස්ස තස්මාතුනිහි ඒව මේතං ධාරයාමි උකේපනිය කර්මය ඉවත් කිරීම තට පිළියම් නොකිරීමේ වරදිං உකேපනිය කර්මය කරලාத කල්හිීද භික්ෂෝ විසින් නතිசாලச அනුව பிலிිப சங்கයා සතුු කරවා සගයාාවதேළம்ப වැඩිමால் භික්ෂූන්ගේ පාවැந்த உක්කටිக்கවහිந்த ඇந்திලි බැந்த மතුදක්වෙන வாக்கෙන් කර්ම ඉවත් කරන ලෙස இல்லල්ලිය ුතුය එසේ කළ කල්ලී සගයා විසින් කර්ම ඉවත්රනු ලැබේ හබන්තේ සங்க ආපතියා අපටි කම්මේ உක්කේපනිය කම්ම කතෝ සම්මා වත්තාමී ලෝමං පාथේමි නෙතාාරං වත්තාමි ආපத்திයා அපටි කම්මේ உක්කේපනී අස්ස කම්මස පටි පස්සද්දිං යාචමි दති அම්පි පெயாළං තத்தி அපි பெயாලා இවත් කිරීමේ வா්‍ය्य සුනාතුමේ බන්තේ සගෝ අයංචන්නෝ බික්කු සගේන ආපත්තියා අපටි කම්මේ ක්කේපනීය කම්ම කතෝ සම්මාවත්තති ලෝමං පාතේති නෙත්තාාරං වත්තති ආපත්තියා අපටිකාමේ ක්කේපනී අස්ස කම්මස්ස පටිප් පස්සාද්ධං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සගෝ චන්නස්ස බික්ුණු ආපතියා අපටි කම්මේ, உක්කේපනීය කම්මං පටිපස්සා මෙ ඒසාඥත් සුනාත්මේ බන්තේ සංගෝ අයං චන්නෝ බික්කු සගේேන ආපත්තිය අපටි කම්මේ උක්කේපනීිය කම්ම කතෝ සම්මා වත්තති ලෝමං පාතේති නෙත්තාරං වත්ධති ආපත්තිෝ අපටි කම්මේ ಉක්කේපනී අස්ස කම්මස්ස පටි පස්සද්දිං යාජති සගෝ චන්නස්ස බිකුණු ආපතියා අපපටි කම්මේ උක්කේපනීය කම්මං පටි පස්සමේ හෙති ස් සමथෝ කමති චන්නස්ස विකුණෝ පත්තියා අපටි කම්මේ උක්කපන අස්ස කම්මස්ස පටිප්පස් අද්ධී සෝතුुන්හස්ස යස්ස නක්කමති සෝභාසය दुති අම්පි பெයාලාං තති අම්පි பெயாලාං පටිප් පස් අද්ධං සගේේන චන්නස්ස विක්ුණෝ ආපத்திයා අපටි කම්මේ උකේපනිය කම්මාං කමති සංගස්ස තස්माතුන්හි वमेताං ධරයාमीී. පාපदृष්टිය නොහරणා භික්‍ෂුවට කරන उखේපනිය කර්මය. බුදුරජාණ න් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමිහි වැඩවසන सමයහි අරිට්ටනම් භික්ෂුවක් मृදු වූ කොට්ට මෙට්ට ඇතිරිලි ආදිය स्පර්ශය කැපනම් स्්‍රී स्ස්පර්ශය කැපවිය යුතුය ඒ අන්तරායික නොවේය යන දෘෂ්ටිඇතිකර ගත්තේය ඒබ වැැසූ භික්‍ෂූහු ඒ දෘෂ්ට්‍ය දුරුරුණු පිණස අරිට්ට නැමැති භික්ෂුවට නොෙක් ආකාරයෙන් අනුශාසනා කළහ එහෙත් අරිට්ට භික්‍ෂුව නොපිළිගත්තේය භික්‍ෂූහු ඒ බව තතාගතයන් වහන්සේට සැලකළෝය බුදුරජාණ න් වහන්සේ විසින්ද අවවාද කොට නොපිළිගත්තා වූ ඒ භික්‍ෂුවට උක්කේපනිය කර්මය කර සම්බෝගයෙන් වැහැර කරන ලෙස තතාගතය න් වොහන්සේ වදාලසේක රෘෂ්ටිය නොහරණා භික්‍ෂුවට උක්කේපනිය කර්මය කරන කල්හි ඒ භික්ෂුව සඟමැදට පමුණුවා චෝදනා කොට වරද සිහිකරවා ඇවත දක්වා කර්මය කළේතුය කර්මවාක්‍ය සුනාතුමේ බන්තයේ සංගොහෝ අරිට්ටස්ස භික්ුණෝ ගද්ධ බාධි පුබ්බස්ස ඒවරූපම් පාපකං දිිට්ටිගතං උපන්නම් තහං භගවතා දම්මන් දේසිතං අජානාමී යතායේ මේ අන්තරායිකා දම්මා වෘත්තා භගවතා තේ පටිසේවත්තෝ නාළං අන්තරායායාති සෝතං බිට්ටි නප්පටි නිසජ්ජන්ති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ අරිට්ටස්ස බික්කුුණෝ ගද්ධ බාධි පුබ්බස්ස පාපිකාය දිිට්ටියා අපපටි නිසගේ උක්කේපනිය කම්මං කරේය අසම්බෝගං සංගේන ඒසාඥත්තිී සුනාතමේ බන්තේ සංගෝ අරිට්ටස්ස බිකුණු ගද්ධ බාධි පුබ්බස්ස ඒවරූපන් පාපකන් දිට්ටිගතං උපපන්නං තතාහං භගවතා දම්වං දේශදං අජානාමී යතායේ මේ අන්තරායිකා දම්මා උත්තා භගවතාතයේ පටිසේවනතෝ නාළං අනන්තරායායති සෝතං දිිට්ටි නප්පටි නිසජන්ති සංගෝ අරිට්ටස්ස බික්ුණෝ ගද්ධ බාධි පුබ්බස්ස පාපිකාය දිිට්ටියා අපටි නිස්සගේ උක්කේපනිය කම්මං කරෝති අසම්භෝගං සගේන යසාය සමතෝ කමති අරිට්ටස්ස බික්ුණෝ ගදධබාධි පුබ්බස්ස. පාපිකාය දිට්ටියා අපටි නිසගේ උක්කේපනී යස්ස කම්මස්ස කරනං අසම්භෝගං සගේන සෝතුන් හස්ස යස්ස නක්කමති සෝභාසය. दති අම්පි පெයාළං තතිම්පි පெයාළං කතං සංගේන අරිට්ටස්ස භිකුණෝ ගද්ධ බාධිපු බස්ස පාපිකාය දිට්ටියා அ අපටි නිසගේ ಉක්කේපනිය කම්මං අසම්බෝගං සගේන කමති සංගස්ස තස්මාතුන් හි ඒවමේතං ධාරයාමි පාප දदृषෂ්ිය නොහැරීම නිසා ක්කේපනය කර්මය කරන ලද භික්ෂූන් විසින් පිළිපැදී යුතු වත් හෙවත් නීති අටලොසකි එය මෙසේය එක උපසම්පදා නොකළ යුතුය දෙක නිස නොදිය යුතුය තුන සාමනේරයන් නොගත යුතුයහතර බික්කුණනෝවාදක සම්මුතිය නොපිළිගත යුතුය පහ කලින් සම්මුතිය ලබා ඇත්තේද භික්ෂණීන්ට අව්වාද නොකළයතුය උක්කේපනිය කර්මයට හේතු වූ ඇවතට නැවත නොපෙමිණිය යුතුය අත එවැනි අනික් ඇවතකටද නොපැමිණිය යුතුය අට එයට ලාමක ඇවතකටද නොපමිණිය යුතුය නමය උක්කේපනිය කර්මයට ගරහා නොකළ යුතුය දහය කර්මය කළ භික්‍ෂූන්ට ගරහා නොකලේතිය එකහා ප්‍රකෘති භික්ෂුවගේ උපෝසතය නොතිබියුතිය දොළහා පවාරණය නොතබියයුතුය දහතුන කියුත්තෙකු නොකලේතිය දහතර විහාරය ප්‍රධානත්වය නොකළේතුය පහළව චෝදනාවට අවසර නොයිල්ිය ේතිය දාසය චෝදනා නොකලේතුය දහත වරද සහිකරවීම නොකලේතිය දට භික්‍ෂූන් භික්‍ෂූන් සමග කළහයට නොයදවී යුතුය. ඔක්කේපනිය කර්මය ඉවත්කිරීම ඉල්ලීවේ වාක්‍ය. අහං බන්තේ සංගේන පාපිකාය දිට්ටියා අපටි නිසගේ උක්කේපනීය කම්ම කත්තෝ සම්මා වත්තාමී ලෝමංපාතේමී නෙත්තාරං වත්තාමී පාපිකාය දිට්ටියා අපටි නිසගේ උක්කේපනී අස් කම්මස පඩිප පස්සද්දිං යාචාමී දුති අම්පි පේයාලාං තති අම්පි පේයාලාං කර්මවාක්‍ය සුනාතුමේ බන්තේ සංගෝ අයංතිස්සෝ බික්කූ සංගේයන පාපිකාය දිට්ටියා අපටි නිසගේ උක්කේපනීය කම්ම කතෝ සම්මාවත්තති ලෝමං පාතේති මෙෙත්තාාරං වත්තති කාාපිකාය දිට්ටියා අප අපටි නිසගේ උක්කේපනී අස්ස කම්මස්ස පටිපස් අද්ධං යාචති. යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සස්ස භක්ුුණෝ පාපිකාය දිට්ටියා අපට නිස්සක්ගේ උක්කේපනීිය කම්මං පටිපස්ස මෙහං ඒ සාඥත්ති. සුනාතු මේේ බන්තයේ සංගෝ අයන් තිස්සෝ බික්කු සංගේන පාපිකාය දිට්ටියා අපටි නිසගේ උක්කේපනීය කම්ම කතෝ සම්මා වත්තති. ලෝමං පාතේති නෙත්ත අරංවත්තති පාපිකාය දිට්ටියා අපට නිසාගේ උකේපනියස්ස කම්මස පටිපස් අද්ධං යාචති. සංගෝ තිසස්ස භික්කුණෝ පාපිකාය දිට්ටියා අපටි නිසාගේ උක්කේපනීියම් කම්මාං පටිපස්ස මෙයි හති. යසා යස්සමතුෝ කමති තිස්සස්ස භික්ුණෝ පාපිකාය දිට්ටියයාා අපටි නිසාගේ උකේපනයස්ස කම්මස්ස පටිප්පස්සද්දී සෝතුන්හස්ස යසනක්කමති සෝභාසය. දතිියම්පි පෙයාල තත්තියම්පි පෙයාලං පටිප්පස් අද්දං සංගේන තිස්සස්ස බික්ුණෝ පාතිිකාය දිට්ටියා අපට නිසගේ උක්කේපනිය කම්මං කමති සංගස්ස තස්මාත්තුන්හි ඒව මේතං ධාරයාමි